UAV එහෙමත් නැත්නම් නියමුවන් රහිත ගුවන් යානා ගැන ලංකාවේ ගොඩක් දෙනෙක් කතා කළේ පහුගිය යුද්ධ කාලේ මේ තාක්ෂණය අපිට ආවේ පිට රටින් ඒ තාක්ෂණයට අනුව UAV යානයක් නිර්මාණය කරන්න අපේම ඉංජිනේරුව කට්ටියකට පුළුවන් වෙලා ඒ ගැන හොයන්න අපි අද කටුබැද්දට ගියා මේ කටුබැද්දේ තියෙන මොරටු කැම්පස් එක අපි එහි අනුකොටක් මහාචාර්ය රොහන් මුණසිංහ හිටියේ ඉංජිනේරු ශිෂ්‍යෝ කීප දෙනෙක් එක්ක පිටතනේ මේ තියෙන්නේ AI හදපු ස්වයංක්‍රීය පාලනයක් ඒ කියන්නේ ඔටෝ පයිලට් සහිත නියම රහිත ගුවන් යානය මීට භාගයකටත් වැඩිය ටිකක් දිග මේ ගුවන් යානය කිලෝ එකක් විතර බරයි ලිතියම් පොලිමර් බැටරියකින් පණ ගැන්වෙන මේ ගුවන් යානයට විනාඩි 12ක විතර පියාසර කාලයක් තියෙනවලු අපි ඉදිරිපිට දීම දුරස්ථ පාලකයකින් යානය ගුවන් ගත කළා ගුවනේදී තමයි ඔටෝ පයිලට් එහෙමත් නැතිනම් ස්වයංක්‍රීය නියම පාලනය පණ ගන්වන්නේ යානයේ සවි කරලා තියෙන උපකරණ වලින් ඒ මොහොතේම දත්ත යානයේ ගුවන්ගත කරපු අයට ලබා ගන්න පුළුවන් හදිසි ගුවනේදී කිසියම් කාර්මික දෝෂයක් සිද්ධ වුණත් ගුවන්ගත කරපු සානියටම ළඟා වෙන්න මේ නියම රහිත යානයට පුළුවන් මේ කුඩා ගුවන් යානයට අපිට පුළුවන් දෙන්නට ගමන් මාර්ගය GPS කණ්ඩාංග පාවිච්චි කරලා ගුවන් ගත වුණාට පසු අපි ඔටෝ පයිලට් එක එහෙම නැත්නම් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන පාලක පද්ධතිය ඔන් කරනවා ඊට පස්සේ මේ පාලක පද්ධතිය මගින් ගුවන් යානයට කලින් දීලා තිබෙන දත්ත අනුව ඒ අවශ්‍ය ගමන් මාර්ගය දිගේ ගමන් කරනවා දැනට අපි පියාසරන්නේ අපේ විශ්වවිද්‍යාලයේ සීමාව තුල පමණයි මොකද එතනින් ඉවතට යන්නට අපිට තාම අවසරය ලැබෙන්නේ නැහැ මේ තාක්ෂණය අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා මහාචාර්යතුමා පැහැදිලි කළා. මේ වගේ තාක්ෂණයක් ලෝකේ තිබෙන්නේ ඇමරිකාව, ඊශ්‍රායලය සහ යුරෝපය, ඒ වගේම පකිස්තානය වගේ රටවල් ගොඩා සංඛ්‍යාවකට. මේ තාක්ෂණය ඉතාමත්ම රහසක් විදිහට තමයි මේ රටවල් තියාගෙන තියෙන්නේ. ඒතරතුරු කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. මිලදී ගන්න පවා හැකියාවක් නැහැ. ඔටෝ පයිලට් එකේ මේ කන්ට්‍රෝල් සිස්ටම් එක මේ තමයි වැදගත්ම. ඒ සඳහා මුදල් මේ අවශ්‍ය කරන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ බුද්ධිය. අපි කරේ මුදල් වලින් ලබා ගන්න බැරි දේ නිපදවීම. අපි බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණය ආරක්ෂක අමාත්‍යාංශය ගුවන් හමුදාවට මේක